අද දවසේ පටන් ගත්තේ මං ආසම විදිහට ලොකු ඇසකට එක්ක. ඉතින් මම මේ උදේම නැගිටපු ගමන් කරන්න හදන්නේ මගේ චුටි බබාට මම ඊයේ ප්ලෑන් කළා අද දවසේදී යාට මොනවද දෙන ප්‍රධාන කෑම මොනවද යාට දෙන ස්නැක්ස් ඒ වගේම අද දවසේදී මම ගෙදර කොහෙද ක්ලීන් කරන්න හිතාගෙන ඉන්නේ කියලා. මගේ චුටි බබා දැන් ප්‍රධාන ආහාර වේල් තුනක් අරගන්නවනේ. ඉතින් එතකොට මම එයාට ඒ වේල් තුනටම දෙන්නේ එකම කෑම එක නෙවෙයි. මොකද එයා තාම චූටි, එයා තාම කෑමවල රස අඳුරගන්න ගමන් ඉන්නේ. ඉතින් වේල් තුනටම එකම දේ දුන්නොත් එහෙම එයාට චූටි කාලයක් යනකොට මේ කෑම එපා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම නිතරම උත්සාහ කරන්නේ එක එක රස විදිහට, ගුණ විදිහට එයාට මේ අලුත් කෑම අඳුරනලා දෙන්න. මම යාට මේන් මීල්ස් තුනක් දෙන්න පටන් ගත්ත පළවෙනි දවස් දෙකේ ලොකු වැරැද්දක් කළා. ඒ තමයි මම එවලේ උය උය යාට කෑම වේල දෙන්න හැදුවා. ඒකෙන් වුණේ මට වැඩ චුට්ටක් වැඩි වෙලා වෙලාව මදි වෙලා මගේ මානසික පීඩන චුට්ටක් වැඩි වෙච්ච එක. ඉතින් මම දැන් කරන්නේ මේ විදිහට උදෙන්ම එයාගේ මීල්ස් තුනටම ඕනි කරන හැමදේම තම්බන්න ඕනේව තම්බලා, ස්ටීම් කරන්න ඕනේව ස්ටීම් කරලා මේ විදිහට එක සැරේ ලෑස්ති කරගන්න එක. මම උදේට යාට දෙන්නේ කෙසෙල් ස්ටීම් කරපු ඇපල් ස්වීට් පොටැටෝ එක බිස්කට් තුනක්. සාමාන්‍යයෙන් නම් මම මේකට එකතු කරන්නේ යෝගට් එක. ඒ වුණාට දැන් අද වහිනවනේ. ඒක නිසා මම මේකට අද මිල්ක් එකතු කළා. ඉතින් මම මේ විදිහට හැම දෙයක්ම ලෑස්ති කරගන්න උදේට ඒ වුණාට මම ඒ කෑම එක දෙන වෙලාවට තමයි යාට ඒක උණුවෙන් හදලා දෙන්නේ. දැන් දවල් කෑම එක එළවලු එකම ලෑස්ති කරනවානේ. ඒ වුණාට උණුවතුර පාවිච්චි කරලා ඒ වෙලාවට චුට්ටක් රස්නට ඒක හදලා තමයි මම යාට දෙන වෙලාවට දෙන්නේ. රෑටත් අල බිත්තර මන් දැම්මම තම්බලා තියාගන්නවා. ඒ වෙලට ඒක සුද්ධ කරලා යාට හදලා දෙනවා. අනිතින් චුටි රියුබබා ලෑස්තිලා ඉන්නේ යගේ අදේ කෑම එක අරගන්න. ඇත්තටම මේ විදිහට ප්ලෑන් කරගත් එකෙන් මට මගේ දවසේ වැඩ ගොඩක් පහසු වුණා. මට මං වෙනුවෙන් වෙන් කරන්නත් වෙලාවක් හම්බුණා. ඉතින් ඒක නිසා මං හිතනවා මේ ප්ලෑන් එක ඇත්තටම ගොඩක් සාර්ථකයි කියලා. කෑම කාලා වොෂ් එකක් එහෙම දාගෙන මේ රියුබබා ලෑස්තිලා ඉන්නේ එයාගේ පළවෙනි නැප් එක අරගන්න. ඉතින් එයාගේ පළවෙනි නැප් එක ගත්තට පස්සේ මම චුට්ටක් වෙලා යත් එක නිදහසේ ඉඳලා ඊට පස්සේ යනවා ගෙදර ක්ලීන් කරන වැඩවලට. අද මම ක්ලීන් කරන්න ප්ලෑන් කරපු එක තැනක් තමයි අපේ චුටි එමි ඉන්න තැන. ඉතින් එමි ඉන්න තැන හොඳට ක්ලීන් කරලා එයාට වින්ට් එකට සැප පහසුවේ ඉන්න මෙට්ටයක් දාන්න තමයි දැන් මම හදන්නේ. ඔයාලා දකිනාත් වගේ අපේ චුටි බබාවට අපි එමිගේ කිසි වෙනසක් කළේ නැහැ. එයා ඉන්නෙත් අපිත් එක්කම තමයි. ඉතින් හැබැයි එයානට චුටි බබා ඉන්න නිසා එමිගේ දේවල් ගොඩාක් පිරිසිදුව තියාගන්න මම හැම වෙලාවෙම උත්සාහ කරනවා. ඒ වගේම තමයි අපේ චුටි බබාට සමයකට වින්ට් එකට ඇඳුම් වෙනස් කරනවා වගේම එමිටත් සමයකට වින්ට් එකට එයාට පහසුවෙන් ඉන්න පුළුවන් විදිහට මේ දේවල් මම හදලා දෙනවා. අද මම ක්ලීන් කරන්න ප්ලෑන් කරපු අනිත් තැන තමයි අපේ ටොයිලට් එක. ඉතින් මට දැන් වෙනදා වගේම හරිම පහසුවෙන් නිදහසේ මුළු ගෙදරම ඔහේ අස්කර කර ඉන්න වෙලාවක් නැහැනේ. ඒක නිසා මම මේ ගෙදර තියෙන දේවලුත් මගේ අර ප්ලෑන් එකට එකතු කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අද මෙතන අස්කරනවා, හෙට මේ ටික අස්කරනවා, ඒ විදිහට. ඉතින් මට ඇත්තටම ඒකත් ලොකු පහසුවක්. ඒක නම් මම මුල ඉඳලම කළා
ඒ විදිහට තමයි මම බබා ආවට පස්සේ ඉඳලා අස්කලේ. ඉතින් බබා මුලින්ම ගත්තේ එක කෑම වෙලයි ඊට පස්සේ දෙකයි දැන් තුනක් ගන්නේ. ඉතින් එතකොට චුට්ටක් වැඩ වැඩි වෙනවා. ඉතින් එතකොට ඒ දේවල් ওই ගෙදර අස්කරන වැඩයි මේ දේවල් ඔක්කොම මේ විදිහට ප්ලෑන් කරගත්තම ඇත්තටම ඒව කරගන්න අපිට ගොඩක් පහසු වෙනවා. අනිදින් චූටි බබාගේ දවල් කෑම වෙලාව දැන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට දැන් හරිම ලේසි උදේ මේ තඹගත්ත එළවලු ටික මේ විදිහට මම මේ දාන කෝන් සුප් එකට මික්ස් කරලා තමයි අද මම යාගේ දවල් කෑම එක හදාගන්නේ. ඉතින් මම හැමතිස්සෙම එයා ආස විදිහට එයාට රස වෙන විදිහට යාගේ කෑම එක ගුණ විදිහටත් එක්කම හදා ගන්නවා එයාට එපා වෙන්නේ නැති වෙන්න. ඉතින් මං ඒ ටික ඉක්මනින් ලෑස්ති කරනකන් චුටි රියු බබා එයාගේ ස්ක්‍රීන් ටයිම් එක අරගන්නවා. ඉතින් මට නම් මම්මේ දැන් කරගෙන යන විදිහ ගොඩක් ලොකු පහසුවක්. ඉතින් ඔයත් අලුත් අම්ම කෙනෙක් නම් ඔයත් චුට්ටක් මානසික පීඩනය වැඩි වෙලා නම් හිටිය වැඩත් එක්ක මේ විදිහට චුට්ටක් ඔයාගේ වැඩ ප්ලෑන් කරගෙන බලන්න ඇත්තටම ඒක ඔයාට පහසුවක් වෙයි. ඉතින් ඒ කෑම එක චුට්ටක් නිවෙනකම් මම කරන්නේ ටග් ගාලා මම පාවිච්චි කරපු දේවල් ටික සෝදගන්න එක. එතකොට මට ආයිමත් මේ දේවල් සෝදන්න වෙනම වෙලාවක් යන්නේ නැහැ. අනිත් එක ඉඳුල් දේවල් හැමතැනම දකින්නකට ඒක චුට්ටක් අපේ ඔළුවට අමාරුයිනේ. ඒක නිසා ඒකටත් එක්කම හොඳයි ඒ වෙලාවට ගන්න දේවල් ඒ වෙලාවටම අපිට ක්ලීන් කරගන්න පුළුවන් නම්. අනේ ඉතින් දැන් අපේ චුටි රියු බබා යාගේ දවල් කෑම අරගන්නා. රියු බබාට එයාගේ ලන්ච් එක තියලා එයාව ක්ලීන් කරලා මම මේ ලෑස්ති වෙන්නේ තව චුට්ටකින් එයාගේ පපා ආවහම අපි එළියට යනවා අද හවස් වරුව හරිම ලස්සන තැනක ගත කරන්න. ලංකාවේ ඉන්න මම වගේම සරත් සමයට ආස ගොඩාක් යාළුවෝ මගෙන් ඉල්ලලා තිබුණා ඕටම් ලීව්ස් ඒගොල්ලන්ට එවන්න පුළුවන්ද කියලා. ඉතින් හැමෝටම යවන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට ඒක කරන්න චුට්ටක් අමාරුයිනේ. ඉතින් මම හිතුවා අපේ වීඩියෝස් බලන ආදරණීය යාළුවෝ හතර දෙනෙක්ට තව ඔයගොල්ලන්ට ලැබෙන අවුරුද්ද පුරාවටම ඕන වෙන ලස්සන චූටි gift එකක් එක්ක ඕටම් ලීව්ස් ටිකක් මගේ ලෙටර් එකකුත් එක්ක එවන්න. ඉතින් මම ඔයගොල්ලන්ට ඉස්සරහට කියන්නම් කොහොමද ඒක ඔයගොල්ලන්ට ගන්න පුළුවන් කියලා. මේ සීතල හවස් වරුවේ ඒ ලස්සන තැනට යන්න කලින් අපි කන්බිනියකට ආවා. උණුමුණු කෝපි දෙකකුයි අපි කන්න ආසම සැන්විච් දෙකයි අරන් යන්න. මේක තමයි ඒ ලස්සනම ලස්සන තැන. මෙතන හරියට චිත්‍රයක් වගේ හරිම ලස්සනයි. මාත් එක්ක මුලින් ඉඳලම ඉන්න යාළුවෙක් නම් ඔයගලන්ට මේ තැන මතකත් ඇති. මුලින්ම එමි මමයි පපයි ආවා මෙතන පික්නික් එකක් කරන්න. ඊට පස්සේ ගිය අවුරුද්දේ අපි ආවා අපේ චුටි බබා අපිට හම්බෙන්න ඉන්නවා කියලා ඔයගලන්ට පණිවිඩයක් එන්න ඒ වීඩියෝ එකට මෙතන චුටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඉතින් අද මමයි පපයි අපේ චුටි රියු බබායි එමි බබායි අපේ හතර දෙනාම ඇවිල්ලා අපේ හවස් වරුව මෙතන ගත කරන්න. කාලය කොච්චර ඉක්මනට ගත වෙනවද නේද? මේක ගිවවේ එකක්වත් මොකක්වත් නෙමෙයි. මේක මං වගේම සරත් සමයට පිස්සෙන් වගේ ආදරය කරන ඒ වුණාට ලංකාවේ ඉඳලා සරත් සමය දකින්න බැරි ඔයාලට මගෙන් ලැබෙන චූටිම චූටි තෑගක් විතරයි. ඉතින් ඔයගොල්ලෝ කොහොමත් මට ලස්සන කමෙන්ට්ස් දානවනේ. මං අවුරුදු තුනක් පුරාවට ඔයගොල්ලන්ට එක එක විදිහට සරත් සමය පෙන්නවනේ. ඉතින් මේ සරත් සමය ගැන සරත් සමය අපි මෙහෙ ජීවත් වෙන විදිහ ගැන ඔයගොල්ලෝ මොකද්ද හිතන්නේ කියලා ලස්සන කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ YouTube වීඩියෝ එකට දාන ඒ කමෙන්ට් එක ස්ක්‍රීන්ෂොට් කරලා මම අද Facebook එකේ මේ හවස් වරුව ගැන
වීඩියෝ එකක් හරි පෝස්ට් එකක් හරි මොකක් හරි අද දානවා පෝස්ට් එකක් Facebook එකේ. ඒ Facebook එකේ පෝස්ට් එකට යටින් ඒ ස්ක්‍රීන්ෂොට් එක කමෙන්ට් එකක් විදිහට දාන්න. නැත්නම් ඔයා Instagram ඉන්න කෙනෙක් නම් ඔයාගේ ස්ටෝරිස් දාලා ඒක මට ටැග් කරන්න. මොකද මට ඔයගොල්ලන්ව YouTube එකෙන් ඩිරෙක්ට් සම්බන්ධ කරගන්න බැහැනේ. ඒක නිසා මම Facebook එකෙන් දෙන්නයි Instagram එකෙන් දෙන්නයි විදිහට තමයි තෝරගන්න හිතුවේ මේ චූටි gift එක ඔයගලන්ට එවන්න. ඔන්න රේස්ක ගහ උඩට නැගලා ඉන්නේ ඔයගලන්ට තෑගි කඩන්න. අපි අද ආවේ රියුස්කේට ආදරේ කරන අයට තෑග්ගක් චූටි තෑග්ගක් දෙන්න. ඔන්න රියු බබා තෑග්ග දෙන්න කඩන්නේ. ඔයා උදව් කරන්න බබා හොඳ කොලයක් බලන්න. ඉතින් මේක හරි ඔටම් ලීෆ් එක නෙමෙයි, මේකක් ජපානයේ ඔටම් කාලෙට ලස්සනට කහපාට වෙන ගහක්. හරි ඔටම් ලීව්ස් අපි කඩන්නේ ලබන සතිය බ්ලොග් එකේදී. ඉතින් ඒ ඔටම් ලීව්ස් උයි මේ ලස්සන කහපාටේවයි මම ප්ලෑන් කරනවා වගේම ඕගලන්ට ලබන අවුරුද්දේ ලස්සනට අවුරුද්ද ප්ලෑන් කරන්න ලස්සන ප්ලෑන එකකුයි මගෙන් ඕගලන්ට ලෙටර් එකකුයි තව චූටි gift එකකුයි තමයි මම ඕගලන්ට එවන්න හිතාගෙන ඉන්නේ. මේ සරත් සමය මතක් වෙන්න, ඒ වගේම 2023 අවුරුද්දේදී ඕගොල්ලෝ අපිට දුන්න ආදරය වෙනුවෙන් අපිත් ඕගලන්ට ආදරේ කියන චූටිම චූටි gift එකක් විදියට. ලබන සතිය බ්ලොග් එකේදී මම කියන්නම් කවුද ඒ හතර වින් කළේ කියලා මුළු YouTube ෆැමිලි එකම නියෝජනය කරලා. ඉතින් අපි හැමෝම එකතේලා ලබන සතිය බ්ලොග් එකේදී ඒ හතර දෙනාගේ තෑගි හතර රැප් කරමුක. ලබන අවුරුද්දේ හරිද මේ 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 කොළ උඩින් දුවගෙන දුවගෙන යයි. ලබන අවුරුද්දේ මේ ගහ අපලදා නෑ මාර්ගස්ත මග් නේද? අපි දැන් යන්නේ කෝපි වන්. දැන් හිතන හිතනලාට ගෙදරින් හදන්නට චිත්‍රයක් වගේ මේ ලස්සන තැන අපි අද ගත කළේ පුදුම තරම් නිදහස් අවසරයක්. මාගේ හුස්මත් නොයා වෙලා බලන බැල්මත් නොයා වෙලා චහේ කහෝ ඉස් ආවර්ගී චහේ කහෝ ඉස් දීවානාපන් හිතෙනවා දැනෙනවා ඔබ මාගේ මන් දන්නවා සත්‍යයි කියා මනමින් දුරලා හුස්මක් තරම් දන්නා යේ මරි දර්කනේ සුන රහා හැ කුදා සත්‍යයි කියා මනමින් දුරලා අබ හම් නා जहाँ को बुला हूँ मैं ऐसी लगी है तुझसे लगन यवटे मिन्नु वमागे लये इने हुना हुस्न मन पूबे दिल ने कहा दिल ने सुना मैंने तुम है दिल बर चुना ඉතින් හවස ගෙදර එන ගමන් අපිත් එක්ක ආවේ කවුද කියලා බලන්නක. ඔව් චුටි රියු බබාගේ පුංචා. ඉතින් පුංචා ආවා අද අපේ ගෙදර. ඒක නිසා එයා තමයි අද අපිට රස කෑමක් රැට හදලා දෙන්නේ. එයා හදන්නේ රසම රස පෝක් කරි එකක් අපිට අද පරාට ගන්න. ඇත්තටම පුංචාගේ පෝක් කරි එක හරිම රසයි.
ඉතින් මේ සීතල රෑ අපි රෑ කෑම විදියට අරගත්තේ අපි ආසම පරාටයි පරිප්පුයි පුංචගේ රසම රස පෝකරියකයි අද රෑ නිදාගන්න කලින් මම හදන්නේ හෙට මගේ චුටි බබාට දෙන කෑම ටික ඔක්කොම අද ප්ලෑන් කරගන්න ඊයේ වගේම එතකොට මට පුළුවන් හෙට දවසත් අද දවස වගේම නිදහසේ ගෙවන්න මේ ප්ලෑන් එක මම ඕගොල්ලෝ එක්ක බෙදාගත්තේ ඕගොල්ලන්ටත් මේක චුටි හරිය උදව්වක් වෙයි කියලා අම්මා කෙනෙක් නම් විතරක් නෙවෙයි ඔයා ඉගෙන ගන්න කෙනෙක් වුණත් ඔයාට පුළුවන් හෙට දවසේ ඔයා පාඩම් කරන්නේ මොන ටිකද හෙට දවසේ ඔයාට කොච්චර වෙලාවක් තියෙනවද තව වෙන මොන හරි වැඩ තියෙනවද කියලා ලස්සනට ප්ලෑන් කරගන්න ඉතින් මානසික නිදහස ගොඩාක් වැඩි වෙන හිතේ සතුට ගොඩාක් වැඩි වෙන ලස්සන සතියක් වේවා හෙටින් පටන් ගන්න අලුත් සතිය ඔයාලා හැමෝටම